අද දවසේ මහානායක මාහිමිපාණන් වහන්සේලා මුණගැහිම සඳහා ඒකට හේතුව තමයි මේ රටේ ප්‍රධාන නායක හාමුදුරුවරු රාශියක්ම මේ ඉල්ලා හිටිනවා මහානායක හාමුදුරුවන්ගෙන් මේ ව්‍යවස්ථාව හෝ ව්‍යවස්ථා සංශෝධනයක් හෝ ගෙන එන ඒ ක්‍රියාදාමයේ වහාම නතර කරන්න කියලා රජයට අනුශාසනා කරන්න කියන. ඉතින් ඒ ලියවිල්ල තමයි මේ ඒ ලේඛනයේ මේ මහා මේ නායක හාමුදුරු අස්සම් කරපු ලේඛනය. ඒ ලේඛනය අපි අද මහානායක හාමුදුරන්ට බාර දෙන්නයි මේ ස්ථානෙට ආවේ. ඉතින් මහානායක හාමුදුරු මේ පිළිබඳව අවධානය යොමු කළා. ඉතින් මහානායක හාමුදුරු මේ පිළිබඳව ක්‍රියාත්මක වෙන බවත් අපට දැනුම් දුන්නා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මහානායක හාමුදුරු දෙනමම ඇත්ත වශයෙන්ම මේ රටේ රට ජාතිය සම්බුද්ධ ශාසනය ආපදාපන්න අවස්ථාවකට පත් වුනහම මේ රටේ මහා සංඝරත්නය ඉදිරිපත් වෙලා ඒ අවශ්‍ය කරන පියවර ගත්තා. ඉතින් මහා විහාර සම්ප්‍රදාය විශේෂයි. ඒ මහා විහාර සම්ප්‍රදායේ අනුප්‍රාප්තිකයා හැටියට තමයි මල්ලත්තු අස්ගිරි උභය පාර්ශ්වයේ මේ වෙනකොට ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් උන්වහන්සේලාගේ පිහිට තමයි මේ රටටත් ජාතියටත් පවතින්නේ මේ වෙලාවේදී. ඉතින් අපි ඒක ප්‍රාර්ථනා කළා. උන්වහන්සේලා විශේෂයෙන්ම මල්වත්තේ මහානායක හාමුදුරුව අපි මේ වෙලාවේ මුණ ගැහිලා ආවේ. මහානායක හාමුදුරුව අපිට ආශිර්වාද කළා මේ ක්‍රියාදාමයේ මෙහෙම කරගෙන යන්න කියලා. ඉතින් උන්වහන්සේ බොහෝ කාරණා අපෙන් විමසා හිටියා. මොකද විවිධ මතිමතාන්තර රටේ පළ වෙනවා ව්‍යවස්ථාව පිළිබඳව. ඉතින් ඒ විවිධ දේවල් උන්වහන්සේ සමීපයටත් පැමිණෙනවා. ඉතින් ඒ පිළිබඳව උන්වහන්සේ අපෙන් ප්‍රශ්න කිරීම කළා මේ කාරණා පිළිබඳව කියලා. ඉතින් ඒ නිසා උන්වහන්සේ ඉතාමත්ම අපට අනුග්‍රහ දැක්වුවයි කියලා කිව්වොත් හොඳයි. අප කෙරෙහි අනුකම්පාවෙන් අපට අනුග්‍රහ දැක්වුවයි කියන කාරණේ මේ වෙලාවේදී අපි මතක් කරනවා. අපි දැන් අපි වෙනමම වැඩසටහන් ක්‍රියාත්මක කරගෙන යනවා. එකක් තමයි 24 වෙනිදා අපි ජාතික සමතා බලවේගයේ හැටියට සම්මන්ත්‍රණයක් ඇඳවලා තිබෙනවා. ගිහි පැවිදි දෙපාර්ශ්වයම දැනුවත් කිරීමේ මහා සම්මන්ත්‍රණයක් සරත් වීරසේකර මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පවත්වන්නට ඉන්න අනතුරුව එළඹෙන අවස්ථාවන් අනුව ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට මේ රටේ මහා සංඝරත්නය හැටියට අපි පසුබට වෙන්නේ නැහැයි කියන කාරණය මතක් කර සිටිනවා. අපට ඒ සඳහා මහානායක හාමුදුරුවන් ඇතුළු මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ඇතුළු මේ රටේ සංඝ පීතෘන් වහන්සේලාගේ ආශිර්වාදය මේ වෙනකොට ලැබිලා තිබෙනවා. ඒ නිසා අපි ඉදිරියටම ගමන් කරනවා කියන කාරණය මේ ව්‍යවස්ථා ක්‍රියාදාමයේ සම්පූර්ණයෙන්ම නතර කරනතුරු අපි ඉදිරියට ගමන් කරනවා කියන මේ කාරණේ මතක් කරනවා.